දකුණු පළාත් නව ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා වැඩබාරගත්තේ පළාත් ලේකම් කාර්යාලයේදී. ඔහු හිටපු දිසාපතිවරයෙක් මෙන්ම අමාත්‍යංශ ලේකම්වරයෙක්ද වනවා. දකුණු පළාතේ ආණ්ඩුකාර දුරේ බාරගත්තා වගේම මට තියෙනවා ලොකු වගකීමක් සහ විශාල වැඩ කොටසක් ඉතා හොඳින් පරිපාලනය සහ කළමනාකරණය කරමින් හම්බන්තොට මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල මේ පළාත් සභාවේ විශේෂ සම්බන්ධ කරුණු කාරණා සහ ඒ වගේම සමගාමී අනිකුත් ආයතන රේකී අමාත්‍යාංශයට තියෙන ඒවත් සම්බන්ධ කරගෙන මේ පළාතට මානව සම්පතට භෞතික සම්පතට ඒගොම සමාජීය සංවර්ධන දළ කාරණා ඉෂ්ට කරන්න. ඒකින්ද මං හිතනවා මට මේ අභියෝගයට ඉතා හොඳින් මුහුණ දෙන්න පුළුවන් වෙයි කියලා. පීඩාවට පත්ව ඇති ජන කොටස් සහ පීඩාවට පත්වීමට ඉඩ ඇති බව පෙනෙන කාරණා සම්බන්ධයෙන් සහ ජන කොටස් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් අපිට යොමු කරන්න වෙනවා. සබරගමු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස චම්පා ජානකී රාජරත්න මහත්මිය වැඩ බාරගත්තා. දූෂණ වංචාවෙන් තුර ජනතාවට වැඩ කරන දැහැමි සමාජයක් ගොඩනගන බවයි ආණ්ඩුකාරවරිය සඳහන් කළේ. නාගලිංගම් වේදනායක මහතා උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙසයි වැඩ බාරගත්තේ. දූෂණින් තුර රාජ්‍ය සේවයක් සඳහා ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට සහය ලබා දෙන බවයි වැඩබහර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ. දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ නව වැඩපිළිවෙල මධ්‍යම පළාතෙන් ආරම්භ කරන බව නව ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා සඳහන් කළා. ඒ ආණ්ඩුකාර කාර්යාලයේ නව තනතුරේ වැඩබහර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් අපිට කරන්න සිද්ධ වෙන දේ තමයි මේ රටේ නීතිය සාමය වගේම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට මේ රට වෙනස් කරන එක. ඊළඟට හොරකම වංශාව දූෂණය නාස්තිය කියන දේවල් සම්පූර්ණයෙන්ම තුරන් කරන එක. ඒ වගේම සංස්කෘතික මිනිසෙක් ගොඩනැගීම කියන එක. ඉතින් මෙන්න මේ කාර්යභාරය තමයි අපිට කරන්න තියෙන්නේ. ගොඩාක් දෙනා මේ කාරණේ තේරුම් ගන්න ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. මේ සියලු මිනිසුන්ගේ සේවකයෝ අපි. ඒ කියන්නේ මේ මිනිස්සු අපි ළඟට එනකොට ඒගොල්ලන්ගේ ඇඳුම, තරාතිරම, ජාතිය, කුලය ඒ කිසිම දෙයක් නැතුව ඒගොල්ලන් අපේ ස්වාමිවරුන් ලෙස සැලකලා ඒගොල්ලන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරලා දෙන එක තමයි රජයේ නිලධාරීන්ගේ යුතුකම වන්නේ. මෙන්න මේ කාරණේ සියලු දෙනාම ඉතාමත්ම හොඳට හිත ගන්නවට අමතරව අද මෙතන නැති අයටත් ඒක අපිට කියලා දෙන්න සිද්ධ වෙනවා. අපි හරියට මේක කරොත් සමහර විට අනික් තැන්වලට පැතිරිලා යයි. රට මැදින් පටන් ගත්තාම අපිට රටේ වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. හිටපු මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා උතුරුමැද පළාත් නව ආණ්ඩුකාර දුරේ වැඩ බාරගත්තා. ඒ උතුරුමැද පළාත් සභා පරිශ්‍රයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී 2000 අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව බිහිවුණු නිර්ප්‍රභූ බුද්ධිමතුන් මේ රට යන දිසාව පිළිබඳව යම්කිසි අවබෝධයක් ඇති කරගෙන එම දිසාව වෙනස් විය යුතුයි නොවේසේනම් රට අගාධයට යනවා කියලා තේරුම් අරගෙන පැවති රාජ්‍ය පාලන ක්‍රමය ජනතාවාදී රාජ්‍ය පාලනයක් කළ යුතුයි කියන අභිලාෂයෙන් දේශපාලනය කරන්නට යෙදුණා. මම මෙතෙන්ට ආවේ ඒ ජයග්‍රහණේ එක අවස්ථාවක් හැටියට මෙම පළාතේ අර ජනතා ජයග්‍රහණේ මල්පල ගැන්වීමට ඒ අභිලාෂයන් මේ මහපොළොව මත සාක්ෂාත් කර ගැනීමට. ඒ සඳහා මමත් හැකි උපරිම ප්‍රමාණයෙන් කැපවෙන බව මේ අවස්ථාවේ මෙම පළාතේ සියලු ජනකොටස්වලට ඉතාමත් ආදරයෙන් ප්‍රකාශ කර සිටිනවා.